ජීවිතයේ විනිවිද දකින ජාතික රූපවාහිනී දහම් කතිකාව සාර සංකල්ප වැඩසටහන සමගිනුයි ඔබ අපෙක්ව තිබෙන්නේ බදාදාව වෙන්කොට තිබෙන්නේ සාර සංකල්ප වැඩසටහනේ කරුමේ ගැන කතා කරන්නට බව ඔබ හොඳින්ම දන්නවා කරුමේ කියා වචනාර්ථයෙන් පෙවසුවාට කර්ම සංකල්පය යැයි අපි හඳුන්වමු ඉතින් කර්ම සංකල්පය පිළිබඳ පැහැදිලි කර දෙන්නට වැඩමවා වදාළ අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ හොඳින්ම දන්නවා उन्वहांस फलमु पिलिगम महर्गम जातिक अध्यापन आयतने सहकार अध्यापन अध्यक्ष रत्मलान पुराण विहारे गुत्तल पुराण विहारे यान उभय विहाराधिपति शास्त्रपति राजकीय पंडित अवसराय अपे कुटनलुवे पुण्यानंद हमदुरंग तामत्म गौरव युक्त पिलिगन्नो कर्म संकल्पे स्वरूपे हुदु कर्मे कियन वचने ओब्बट गुसिन सायुरक्से विग्रह कल है कि इतरमटम पृथुव पौतिन मे कर्म संकल्प पिलिबंधव इतम सरलव अपट दनगत है कि आकारेन् वटहागति है कि वटहागत है कि आकारेन् कियादिन्नट अपे पुण्यानंद हामुदुरो इमा समतिक बबट अमुतुं कियादीयुतु अन्ने नह हनुमादीयुतु अन्नेत् नह इतिं अपि आराधना करमु अपे गौरवनीय स्वामीन् वहन्सेट अद मे कर्म संकल्प तवत् इसवकट अपोगिन यमिन् अपगे ए अपविनुविन् ए धर्मदेशने आरंभ करन हेटि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धर्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता ධම්මසවනකාලෝ අයං බදන්තා ධම්මසවනකාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा संबुद्धस्स सदहं असनु केमेते कारुणिक वासनावंत पिन्वत्नि अदत् मे उदयसन सार संकल्प तुलिं वटिना दहम बिदक श्रवणे करने वेलाव मे पिन्नतुंट पहुगिय सति कीपे पुरावट कर्मे गेन अपि कथा कला कर्मे कोई विधियट बलपानवद बुदुरजानन वहन्सेट कर्मे कोहम बलपैवद राहतन वहन्सेलाटत समहर वेलावट कर्मे बलपापु आकारे अपि कथा कला ये सत्य लोसक हामदुरंट कर्म विपाक बलपापु आकारे कथा कला अद मम्मे कियल देंड हदान्ने अद दवसे राज्य के नकुट कर्मे बलपापु आकारे एक थवत विधि के टकियन वनां दिट्ट दम्म वेदिनीय लेस कर्म्याक बलपापु आकारे दिट्ट दम्म वेदिनीय कियल कियान्ने देंग अपि दान्नवा සමහර වෙලාවට කියනවනේ මොනහරි කළාම මේ ආත්මෙම විපාක දෙනවා සමහර කර්ම මේ ආත්මෙ විපාක දෙනවා ඒවට කියනවා ditta dhamma vedinīya karma කියලා ඉතින් මෙලවදීම විපාක දෙන ditta dhamma vedinīya karma ලෙස හඳුන්වනවා ඒක හොඳ වෙන්නත් පුළුවන් නරක වෙන්නත් පුළුවන් දැන් සමහරලාට පින්කම් කළාම පින්කමේ විපාක හැටියට මෙලවම වාසි ලැබෙනවා. ඒවත් ditth dhamma vedinīya karma තමයි. හැබැයි අපි ඉතින් ගොඩක් වෙලාවට කතා කරන්නේ නරක පැත්තනේ. නරක පැත්ත මොන හරි වුණාම කියනවා ඕ ඔන්න හර කරපු එකේ විපාක හම්බ වෙලා ditth dhamma vedinīya මේ ආත්ම විපාක හම්බ වෙලා තියෙන්නේ. ඔබත් ඕන තරම් කියනවා ඇති. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒ වගේම කර්මය විපාක දුන්න ආකාරයක් පිළිබඳව අපේ බණපොතේ සඳහන් වෙනවා. ඒ තමයි ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේගේ ඥාතිවරයෙක් වූ සුප්‍රබුද්ධ රජතුමාට කර්ම විපාක බලපාපු ආකාරය.
එතකොට මේ කර්ම විපාකයක් බලපාපු ආකාරය කියලා කියන්නේ එතුමාට බලපාන්නේ මොකද්ද කර්මය? දිට්ඨ ධම්ම වේදිනිය කර්මය. ඔබ දන්නවා සිදුහත් කුමාරයාට දැන් අවුරුදු 16 දී අවුරුදු 16 දී විවාහ කර දෙන්නට දැන් ඒ කාලේ හැටියට අවුරුදු 16 දී තමයි විවාහ කරන්නේ. ඉතින් විවාහ කර දෙන්නට කුමාරිකාවක් හෙව්වා. මේ කුමාරිකාවක් හොයනකොට ඒ විවාහ කරන්නට ඒ කාලේ කියන ස්වංවරයක් තියෙනවා. එතකොට රටේ ඉන්න කැමැති අයට එන්නේ කියනවා. එන්නේ කියනකොට එදා කවුරුවත් ඇත්තම කතාව නම් සුද්ධෝදන රජතුමා ඒක දන්වලා යවුවම දුවක් දෙන්න කැමති වුණේ නැහැ. ඇයි කැමති වුණේ නැත්තේ? දැන් අපි අහලා තියෙන පොඩි කාලේ දහම් පාසල්වල එහෙම ඉගෙන ගත්ත සිදුහත් කුමාරයා ශිල්ප දැක්ුවයි කියලා. ශිල්ප දැක්ුවා කියන්නේ වැඩ වෙන්නන්න වුණා. අද වචනින් කියනනම් වැඩ වෙන්නලා තමයි ගෑනු ළමෙක් ගන්න උනේ. ඇයි? ඒ කට්ටිය අතර විශ්වාසයක් තිබුණා සිදුහත් කුමාරයා මොකක්වත් දන්නේ නැහැ කියලා. ඒ කියන්නේ මුකුත් දන්නේ නැහැ. මොකද දැනගන්න ඉපයි රජතුමෙක් වුණොත් යුද්ධ කරන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද තමන්ගේ දුව දෙනකොට ඒ බෑනට පුළුවන් වෙන්න ඕනේ හදිසි යුද්ධයක් හරි આવුත් යුද්ධ කරලා ඒ දුව බේර ගන්න. ඒ කියන්නේ ආරක්ෂාව සපයන්න එපායි. එතකොට අම්මා තාත්තා මේ විශ්වාසය තබනවා. ඊළඟට තවත් එකක් අහලා තිබුණා පොඩි කාලෙම දැනගෙන තිබුණා මේ සිදුහත් කුමාරයා කවදා හරි ගිහි සැප අත්හැර දාලා ගිහිල්ලා මහණ වෙනවයි කියන එකත් අහලා තිබුණා. එතකොට වැරදිලා හරි සිදුහත් කුමාරයා ගිහි ගියේ ගැන කලකිරිලා ගිහි සැප අත්හැර දාලා ගිහිල්ලා මහණ වුණොත් එහෙම එදාට මගේ දුව තනි වෙන්න පුළුවන් කියලා මාමලා බය වෙනවනේ. ඒ කියන්නේ දුවරු දෙන්නකොට දුවගේ තාත්තලා අම්මලා බයයි. ඇයි? දුව අපි කියන්නේ කනවැන්දුන් එනවා කියලානේ. ඉතින් ඒකට කැමති නෑ. කොහොම හරි ඔහොම ඉන්න අතරේ ඉතින් මේ සිදුහත් කුමාරයා එදා ශිල්ප දැක්වාම ඔහුගේ දක්ෂතාවයේ දැකලා මේ දක්ෂතාවය ගැන පැහැදිලා එදා කොහොම හරි සංසාරේ ප්‍රාර්ථනා කරගෙන ආපු ඒ ප්‍රාර්ථනාවත් එක්කම යසෝදරා කුමරිය කැමති වෙනවා සුද්ධෝදන රජතුමාගේ පුතා වුණ සිදුහත් කුමාරයාත් එක්ක යුග දිවියට එළඹෙන්නට. ඊට පස්සේ කසාද බන්දලා දෙනවා. කසාද බන්දලා දීලා මේ දෙන්න ආදරයෙන් යසෝදරා දේවියත් එතකොට තාත්තා ඉතින් අම්මගේ ආශිර්වාදයේ මැද කසාදේ සිද්ධ වුණා. ඔය ඇත්තෝ සමගියෙන් සතුටින් ඔහොම ඉන්නවා. ඔහොම ඉඳලා අවුරුදු 29 දී මේක අපි කවුරුත් දන්න කතාවක් මම මේ කියන්නේ ඔන්න පවට හිත හැදෙන හැටි ඔන්න දැන් සමහර දේවල් අරමුණු වෙන්නේ මොනවද කියන එක. අවුරුදු 29 දී සිදුහත් කුමාරයා සතර පෙර නිමිති වලින් අර සමහරට කට්ටිය කියනකොට කියන සතර පෙර නිමිති දැකලා කලකිරුණයි කියලා. ඒ වචනේ කියන්න එපා. ඒක වැරදි. සතර පෙර නිමිති දැකලා කලකිරුන්නේ සතර පෙර නිමිති වලින් තුනක් දැකලා තමයි කලකිරුනේ. හාමුදුරු දැකලා කලකිරුන්නේ මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් කියන ඒ කාරණා තුන දැකලා කලකිරුණා. හාමුදුරුව දැකලා ඊට පස්සේ කලකිරුණා නෙමෙයිනේ. ඊට පස්සේ තීරණය කළා. එතකොට හාමුදුරු නමක් කිව්වම මේ බුද්ධ ශ්‍රාවකයෝ නෙමෙයිනේ. එතකොට බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ නෙමෙයි. එතකොට හිටියා ඒ කාලේ තවත් ඒ ශ්‍රමණ කොට්ටාසේ හිටියා බුන්නහන්සේලා සංවර ඉතාමත් ඇවතුම් පැවතුම් හොඳ හික්මුච්ච පිරිසක්. ඒ හාමුදුරන් වහන්සේලා බොහෝම සංවරව වඩිනව දැක්කම සිදුහත් කුමාරයාට එතකොට රජතුමා සිදුහත් රජතුමාට හරි සතුටක් ඇති වුණා. අනේ මටත් මේ වාගේ වෙන්න පුළුවන් නම් කියලා හිතුණා. එහෙම හිතලා දැන් ජීවිතය ගැන යථාව බෝධය ඇති වෙලා ජීවිතය ගැන මේ සසර දුකෙන් මිදෙන්න ඕනි කියන ආසාව ඇති වෙලා සිදුහත් කුමාරයා මොකද කරන්නේ? ගිහි සැප අත්හැර දාලා පැවිදි වෙන්න තීරණය කරනවා. පැවිදි වෙන්න තීරණය කරලා ඔබ දන්නවා රාහුල කුමාරයා ඉපදිච්ච දවසේ අර නිලියන්ගෙත් විකාර එහෙම දැකලා ජීවිතය ගැන කලකිරිලා කොහොම හරි අපි කියනවා මහා විනිෂ්ක්‍රමණය කළා. මහා විනිෂ්ක්‍රමණය කළා කියන්නේ සියල්ලම අත්හැර දාලා ගියා. දැන් මේ ගියාට පස්සේ හිතන්නකො නෝන දාලා මහත්යා ගියා. ඕකනේ කතාව. දැන් අද
නෝන කෙනෙක් දාලා මහත්යා ගියොත් මොනා වෙයිද? වත්තක පොල් මදි වෙනව ගහන්නනේ. දේවල් ගන්න ගිහලා පොල් ගහලා සාප කරලා සමහර නෝන්ල හරි සාප කරනවනේ තරහයි. හැබැයි යසෝදරා දේවිය බින්දුවක්වත් තරහ ගත්තේ නෑ. ඇය පුදුම සෙනෙහසකින් පුදුම ආදරයකින් තමන්ගේ ස්වාමියා ගැන හිතුවා. හැබැයි තාත්තා තරහ ගත්තා. දැන් ඔන්න අදත් ඔන්න මතක තියාගන්න සමහර ප්‍රශ්න සමහරලාට දුවගේ පුතාගේ ප්‍රශ්නේ ලේලිගේ බෑනගේ ප්‍රශ්නේ නැත්තම් පුතාගේ ලේලිගේ නැත්තම් දුවගේ බෑනගේ ප්‍රශ්නේ ඒ ඇත්තන්ගේ ප්‍රශ්නේ සමහරලාට ওই පොඩි පොඩි ප්‍රශ්න පවුල් වල ඇති වෙනවා. ඕක ගන්නේ කවුද? ඔළුවට ගන්නේ කවුද? නැන්දලා මාමලා අම්මලා තාත්තලා තමයි ඔළුවට ගන්නෙ. ඔළුවට අරගෙන ඒ ඇත්ත තරහ වෙලා රණ්ඩු වෙලා පුපුර පුපුර ඉන්නවා. අර දෙන්න හොඳ වෙනවා. දැන් සමහරලාට අදත් තියෙනවා මේ වගේ. සමහරට පවුලේ ප්‍රශ්න අනිත් ඇත්ත බාරගෙන ඒ ඇත්තවම නාප වෙනවා. ඒ ඇත්ත තරහ අරගෙන වෛර කරලා ඒ ඇත්ත කුසල් රැස් කරගන්නවා. දැන් මෙතන වෙන්නේත් ඒ වගේ. දැන් මහත්යා දාලා ගියාම වැඩියෙන් තරහ එන්න ඕනි කාටද? යසෝදරා දේවියට. යසෝදරා දේවිය බින්දු මාත්‍රයක්වත් තරහ ගත්තේ නෑ. ඇය කොච්චරවත් තමන්ගේ ස්වාමියාගෙන සංසාරේ පෙරම් පුරාගෙන ආපු සෙනෙහසත් එක්කම ඇය ප්‍රාර්ථනා කළා මහත්යාට හොඳක් වෙන්න කියලා. ඔය මං හිතන්නේ පස්සේ කාලේ තමයි මේ කවි ලිව්වේ. නමුත් ඔබ අහලා තියෙනවා අර කැලේ තිබෙන කොයි දේවත් රස වේවා මලේ බඹරු මෙන් පිරිවර වැඩි වේවා අවුවේ තිබෙන රැස් මාලා අඩු වේවා ගව්ෙන් ගව්ව දිව මාලිග සෑදේවා. දැන් මේ වගේ කවි යසෝදරා වතේ කියනවා. ඇය ප්‍රාර්ථනා කරපු අහිංසක ප්‍රාර්ථනාවන් කොච්චරද බලන්නකෝ. ඇය වෛර කළා නෙමෙයි, ඇය කියනවා දැන් එතෙක්කල් රජ මාලිගාවේ හොඳට රජ සැප විඳමින් කාල බීලා හිටපු සිදුහත් කුමාරයාට දැන් කණ්ඩ බොණ්ඩ හරියට නෑ. කැලේ තියෙන පළවැල තමයි කණ්ඩ තියෙන්නේ. ඇය ප්‍රාර්ථනා කරනවා කැලේ තිබෙන කොයි දේවත් රස වේවා. තමන්ගේ මහත්යාට ප්‍රාර්ථනා කරන්නේ කැලේ තියෙන හැම දෙයක්ම රසවත් වෙන්න ඕනි. ඊළඟට රජ මාලිගාවේ ඉන්නකොට රාම්‍ය සුරම්‍ය සුබ කියලා මාලිගා තුනක් හදලා තිබුණා. ඒ මාලිගාවල හරියට සැපට හිටියා. ඒ කාලේ අවුව බින්දුවක් වැටෙන්න දුන්නේ අවුව. දැන් ওই මාලිගා තුනක් හැදුවා කිව්වම හිතන්න පුළුවන් මොකද මාලිගා තුනක් හැදුවේ? රජතුමාට මාලිගා පහක් හදන්න බැරියයි. හයක් හදන්න පුළුවන්, 10ක් හදන්න පුළුවන් නෑ. ඒ මාලිගා තුනක් හැදුවෙත් පින්වත් නිකන් නෙමෙයි. එකක් සීත කාලෙට. එක කාලෙකට ඉන්දියාවේ හරි සීතලයි. සීත කාලෙට ඒක ඇතුලේ ගිනි මැල ගහලා, බිත්ති ලොකුවට හදලා, ජනෙල් දොරවල් හොඳට වහලා, ඒක ඇතුලේ රස්නේ රැඳෙන්න හදලා තිබුණා. ඒ වගේම එක කාලෙකට හරි රස්නේ පිච්චෙන තන රස්නේ. අදත් ওই රස්නේටත් මැරෙනවා, සීතලටත් මැරෙනවා ඉන්දියාවේ. ඒ රස්නේ කාලෙට රස්නේ නොදෙනෙන්න දිය ඇලි හදලා, ඒකේ දිය මල් හදලා, විල් හදලා, එතකොට සීතල දැනෙන්න රස්නේ නැති වෙනවා. ඒ කාලේ ඉතින් AC තිබුණේ නැනේ, අය වායු සමීකරණ තිබුණේ නැනේ. ওই සීතල ප්‍රදේශවල සමට හීටින් කියලා රත් කරනවා. ඒව මුකුත් තිබුණේ නැහැ ඒ කාලේ. එතකොට හැබැයි සීතල නොදෙනෙන්න රස්නේ නොදෙනෙන්න සැපට හිටපු සිදුහත් කුමාරයාට දැන් කැලේ ඉන්නකොට අනේ අවුරස්මියේ වදිනව ඇති. ඒ හින්දා අය ප්‍රාර්ථනා කරනවා මගේ මහත්යාට අවුවේ රස්මිය නොලබෙන්න අවුවේ තිබෙන රැස් මාලා අඩු වේවා. වෙනදන රජ මාලිගාවේ අනේ සේවක සේවිකාව වට කරගෙන හිටියා. සිදුහත් කුමාරයාට සලකන්න ගොඩාක් අය හිටියා. අද කවුරුවත් ඔහුට සලකන්නේ නැහැ. ඒ හින්දා ඒ ප්‍රාර්ථනා කරනවා මගේ මහත්යාට මලේ බඹරු මෙන් පිරිවර වැඩි වේවා. හරියට මලට බඹරු වෙනෝ වගේ පිරිවර වටා රැස්ෙන්න ඕනි. අවසානයේ ප්‍රාර්ථනා කරනවා ගව්යෙන් ගව්ව දිව මාලිග සෑදේවා. මගේ මහත්යාට ගව්යෙන් ගව්ව දිව්‍ය මාලිගා ඉදි වේවා කියලා ආශිර්වාද කරනවා යසෝදරා දේවිය. එතකොට තමන්ව දාලා ගිය මහත්යාට
යසෝදරා දේවිය ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා යහපතක් වේවා කියලා. හැබැයි තාත්තා කේන්ති ගත්තා. තාත්තා තරහ ගත්තා. මගේ දුව දාලා ගියා. මගේ බෑනා එතකොට බුදුහාමුදුරු තමයි ඉතින් එතකොට සිදුහත් රජතුමා සිදුහත් කුමාරයා මගේ දුව තනි කළා. මගේ දුවට යන්නේ නම් නැති කළා කියලා තරහින් හිටියේ. ඒ අතරේ මේ තරහ පුතත් එතකොට යසෝදරා දේවියගේ සහෝදරයා කවුද දිවිදත්තර කුමාරයා අයියත් ඊට පස්සේ තරහින් හිටියේ බුදුහාමුදුරුත් එක්ක. එතකොට මේ ගිහි කාලේ ඉඳලාම දැන් මහණ වෙන්නේ පස්සේනේ දිවිදත්තර හාමුදුරුවනේ දිවිදත්තර කුමාරයා තරහයි නංගිව තනි කළා කියලා. තාත්තයි එතකොට පුතයි දෙන්නම තරහෙන් පුපුර පුර හිටියා බුදුහාමුදුරුවත් එක්ක. ඔහොම ඉඳලා කොහොම හරි බුදු වෙනවා. බුදු වුණාට පස්සේ කිඹුල්ලත් නුවරට 20,000ක් භික්ෂූන් වහන්සේලා පිරිවරාගෙන වැඩියම එතකොට දැන් ඔන්න ඔතන තමයි දැන් අදත් අපි ගන්න තියෙන පාඩමක් පින්වත්නි. අදත් අපේ ගෙවල් වල අපි දකින්න දෙයක් තමයි අපේ සමාජයේ යමක් වැරදුනොත් වැරද්ද ඒ ඇත්තන්ටම දානවා. හරි ගියොත් හා අපේ බෑනනේ ඔය අපේ ලේලිනේ නේද? සමහරවිට හොඳ තැනකට එහෙම ගියොත් ආනේ අපේ දුරින් හරි තමාට දුරී නේද ඒකන අපේ ළඟම ඥාතිනේ හරි ආඩම්බරෙන් කියන්නේ බුදුහාමුදුරුත් අපේ බෑනනේ කියන්නේ ඉතින් හරි ආඩම්බරයි නේ ඉතින් කියන්න බැරියේ. ඒකට හොඳට ආඩම්බරෙන් කියනවා. අදත් එහෙමනේ කවුරු හරි හොඳ කෙනෙක් ඉන්නවනම් ආඩම්බරෙන් කියන්නේ. ළඟම ඥාතියෙක් එහෙම වුණොත් එහෙම වැරදිකාරයෙක් වුණ ආපෝ නෑකම් මතක් කරන්න එපා. ඒකට නෑකම් මතක් කරන්නවත් කැමති නෑ. හැබැයි බුදු වෙලා කිඹුල් අත් නුවරට වැඩම කරලා මිනිස්සු සාදු සාදුකාර දෙමින් අර භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන වඩිනකොට එතකොට අර තරහවල් අමතකයි. ඊට පස්සේ මොකද කරන්නේ? අර මහණ වෙනකොට ආනන්ද හාමුදුරුවෝ අනුරුද්ධ හාමුදුරුව ආදී ඒ පිරිස මහණ වෙනකොට උපාලි ගෘහපති ආදී පිරිස මහණ වෙනකොට දිවිදත්තර කුමාරයාත් ඇවිල්ලා මහණ වෙනවා. දිවිදත්තර කුමාරයාත් මහණ වෙලා දැන් සාසනේ හිමිකම් ලබා ගත්තා. දැන් තාත්තා බලා ඉන්නව දැන් එහෙනම් මගේ දුවට වෙනස්කම් කළාට කමක් නැහැ. පුතාටත් වෙනස්කම් කරයිද දන්නේ. එහෙනම් මගේ පුතාටත් හොඳ තැනක් ලබා දී. අදත් එහෙමනේ සමහර වෙලාවට ඔය ඇමිති කමක් එහෙම නැත්තම් මොන හරි දේශපාලක තනසුරක් ගන්නකොට නෑ යෝ බලා ඉන්නවා. ආ අපට සලකයි එහෙනම්. එහෙමනේ වෙන්නේ. ඉතින් ඥාතීන්ට සලකන්න වෙනවා. ඥාතීන්ට සලකන්න ගියාම හරි ප්‍රශ්න වෙනවා. අදත් ඔය බනින්නේ නේද? ඥාති සංග්‍රහ කරනවා කියලා සමහරුන්ට. ඇත්තටම බුදුහාමුදුරු ඥාතීන්ට සැලකුවේ නැද්ද? නේ. උන්වහන්සේ ඥාතීන්ට නොසලකුවා නෙමෙයි. හැබැයි සුදුස්සාට සුදුසු තැන් දුන්නා මිසක්කා පෞද්ගලිකව ඥාතිකම් බලබල තනතුරු එහෙම දුන්නේ නේ. බුදුරජාණන් වහන්සේ අර තනතුරු එහෙම දෙනකොට 80 මහා ශ්‍රාවකයන්ට තනතුරු දුන්නා. එතකොට සමහර හාමුදුරන්ට ගෝලියව බලාගන්න පිරිස් බෙදලා දුන්නා. හැබැයි දිවිදත්තර හාමුදුරුවොත් පින්වත්නි මුල් කාලේ නිකම්ම නිකං හාමුදුරු කෙනෙක් නෙමෙයි. උන්වහන්සේත් භාවනා කරලා ධ්‍යාන ලබා ගත්තා. හිතන්නකෝ පංච අවිඥා වගේ ලබා ගන්න තරම් උන්වහන්සේ දක්ෂ වුණා. උන්වහන්සේට අහසින් වඩින්න පුළුවන්, ඉර්ධියෙන් වඩින්න පුළුවන් තත්ත ලබා ගත්තා. වෙස්මාරු කරන්න පුළුවන් තත්ත ලබා ගත්තා. ඒව ලබා ගත්තට හැබැයි ඒකෙන් ගත්තේ හොඳ දෙයක් නෙමෙයිනේ කරගත්තේ. උන්වහන්සේ ඒකෙන් කරගත්තේ නරක විපාකයක්මයි. නරක විපාකයක් කියලා කියන්නේ මොකද? බලන්නකෝ ඒ ඉර්ධියෙන් වඩින්න පුළුවන්, වෙස්මාරු කරන්න පුළුවන් එක යොදාගත්තේ දිවිදත්තර හාමුදුරුව ඒක යොදාගෙන අජාසත්ත කුමාරයා යාළු කරගෙන අර නාග වේශයක් මවාගෙන ගිහිල්ලා අජාසත්ත කුමාරයා බය කරලා ඊට පස්සේ ඔහුව බේරගන්නවයි කියලා ඔහුව යාළු කරගෙන බුදුහාමුදුරුවන්ට හිරිහැර කරන්න තමයි ඒක යොදාගත්තේ. බලන්නකෝ අවසානයේ ඒ ධ්‍යානත් පිරිහිලා යනවා. ඒ ගමන දෙවිදත්තර හාමුදුරුව බලාගෙන ඉන්නවා මටත් අවස්ථාවක් හම්බුවේ. මොකද දෙවිදත්තර හාමුදුරුවන්ට බුදුහාමුදුරුව එහෙම තනතුරු දුන්නේ නෑ. ඊට පස්සේ ඉතින් බලාගෙන හිටිය මටත් තනතුරක් හම්බුවේ කියලා බලාගෙන හිටිය තනතුරක් හම්බුන්නේ. ඊට පස්සේ උන්වහන්සේ අර එක එක හාමුදුරන්ට බුදුහාමුදුරු ගෝලියෝ බාර දුන්නා. මේ හාමුදුරන්ට 500ක්, මේ හාමුදුරන්ට 200ක්, මේ හාමුදුරන්ට 100ක් එහෙම බලාගන්න බාර දුන්නා.
දෙවිදත්ත රහඳුර බලාගෙන හිටිය මටත් එහෙනම් ගෝලියෝ පිරිසක් බලාගන්න දෙයි කියලා. උන්වහන්සේට දුන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ නිකම්ම හාමුදුර කෙනෙක් නේ රහත් වෙලාවත් නෑනේ. ඉතින් දෙන්න සුදුසු නෑ. ඉතින් දෙවිදත්ත රහඳුර ගිහිල්ලා කියනවා මට ගෝල පිරිසක් ඕනි බලාගන්න. බුදුහාමුදුර මතක් කළා ඔබ ඒකට තාම සුදුස්සෙක් නෙමෙයි. සුදුසු කාලේ මම දෙන්න. ඔන්න තරහ වුණා. අනිත් අයට සලකනවා. අපි නෑ යෝयला. ඒ මඳුවට නෑ යෝනා නිකන්වත් මං ගැන ගණන් ගන්න. මට තනතුරු දෙනකොට 80 මහ ශ්‍රාවක තනතුරු එකක් දුන්නද මට? මට තනතුරක් දුන්නේත් නෑ. ඊළඟට අඩුම ගානේ මට ගෝල පිරිසක් බාර දෙන්න කිව්වා මට ගෝල පිරිසක් දුන්නේත් නෑ. කියලා තරහ වුණා. තරහ වෙලා උන්වහන්සේ මොකද කරන්නේ? උන්වහන්සේ හිතනවා හරි බුදුහාමුදුරට විරුද්ධව කටයුතු කරනවා. ඊට පස්සේ ඔබ දන්නවා බුදුහාමුදුරන්ට කොච්චර අරියාදු කළාද පින්වත්නි. කොච්චර අරියාදු කරාද කියනවනම් එක් අවස්ථාවක දුනු ආයෝ යෙදුවා. දුනු ආයන්ට කියලා දුනු ආයෝ යොදලා අපි පහුගිය දවසකත් මේ ගැන කතා කළා. මේ කර්ම දෙවිදත්ත රහඳුර කරපු අකුසල කර්ම. එතකොට බුදුනු ආයෝ යොදලා බුදුහාමුදුර මරන්න උත්සාහ ගත්තා. ඊට පස්සේ උන්වහන්සේ මොකද කරේ? නාලාගිරි ඇතාට ඊට පස්සේ රාකල 16ක් පෝවලා මත් කරලා ඊට පස්සේ බුදුහාමුදුරු වඩින මගට අර මත් ඇතා නාලාගිරි ඇතාව යවලා ඝාතනය කරන්න උත්සාහ ගත්තා. ඊළඟට අවසානයේ හරි ගියේ නැති දෙන මම්ම බුදුහාමුදුරු මරණවයි කියලා ගිජ්ජකූට පර්වතයේ උඩට නැගලා මහා ගලක් බුදුහාමුදුරන්ගේ ඇඟට පෙරළුවා. ඒ තාණියක් කරන්න බැරි වුණා. දැන් හොඳටම තරහයි. දැන් පුතාට දැන් මේවත් එක්කම නම් තාත්තා දැන් සුපබුද්ධ රජතුමා ඔහු තරහින් ඉන්නවා. දැන් දුව කසාද බැඳලා දුවත් තනි කළා. ඒ මදුවට පුතා මහාන කරගෙන පුතාටත් වෙනස්කම් කරනවා කියලා තාත්තා තරහින්. බලන්නකෝ දැන් බුදුහාමුදුර වෙනස්කම් කළේ නේ. ඒ අතර දෙවිදත්තර හාමුදුරුව තීරණය කරනවා මං බුදුහාමුදුරන්ගෙන් වෙනස් වෙනවා. වෙනස් වෙන්න නම් රණ්ඩුවක් ඇද ගන්න ඕනේ. රණ්ඩුවක් ඇද ගන්න නම් මොනව හරි කාරණා ටිකක් අල්ලා ගන්න ඕනේ. මොනවද කාරණා ටික? වෙනස් එක් තොරතුරු ටිකක් එකතු කරගන්න. කාරණා පහක් අපි කියන්නේ පංච වරයක් ඉදිරිපත් කරනවා. අදත් එකග වෙන්න බැරි කාරණා ටිකක් පින්වත්නි. පංච වරයක් අතර එකක් තමයි ගිහිල්ලා දැන් ඒකට හාමුදුරු 500ක් එකතු කරගත්තා. ලෙහෙසි නේ. අදත් පින්වත්නි මොනා හරි අමුතු දෙයකට එකතු වෙනවනේ. ඕන නරක වැඩකට කට්ටියෙකුතු වෙනවා. දැන් අදත් ගත්තොත් එහෙනම් බුදුහාමුදුරු ලංකාවේ ඉපදුනා කිව්වොත් අනේ ඇත්තද? ඒකටත් එකතු වෙන ඇත්තු ඉන්නවා. දැන් හරි ඒවට එකතු වෙනනේ. දැන් බුදුහා දැන් ධර්මයේ විකෘති කරනකොට ඒකටත් එකතු වෙන කොටසක් ඉන්නවා. ඇයි? අලුත් දෙයක්නේ. එදත් ඔහම තමයි. සමහර වෙලාවට සමහර ඒවාට එකතු වෙනවා. දැන් හෙට අනිද්දාට කිව්වොත් බංගලි දේශී මිනිස්සෙක් කිව්වොත් එහෙම නෑ නෑ බුදුහාමුදුරු ඉපදුනේ බංගලි දේශී. මෙන්න එහෙ පුදුනා කියලා බෝගහකුත් පෙන්නලා මෙතන බුදුුණා මෙතන පිරිනුවම් පෑවා කියලා තැන් ටිකක් පෙන්නුවොත් එහෙම මොකද වෙන්නේ? අපිත් ඊට පස්සේ වැරදිලා ඉන්දියාවේ නෙමෙයි බුදුහාමුදුරු ඉපදලා තියෙන බංගලි දේශ යාමල්ලා කියලා ඔබ වාහන අරගෙන අපි ආයිද එහෙ ගුවන් යානවල නැගලා යයිද? යන්නේ නැනේ. හිනා වෙනවා. අපි කිව්වොත් හිනා වෙන ඇත්ත කතාව ඒකනේ. දැන් ඒක නෙමෙයිද අපිට වෙන්නේ? දැන් මෙච්චර කාල අවුරුදු 2000 ගානක් තිස්සේ ලෝකෙම මිනිස්සු වන්දනාවට භාජනය වෙච්ච විශ්වාස කරගෙන වැඳුම් පිඳුම් කරපු ඉන්දියාවේ ඔක්කොම තියෙද්දි අපේ කට්ටිය කියනවා මේ බුදුහාමුදුරු ඉපදුනේ මෙතන, බුදු වුණේ මෙතන, පිරුණුවම් පෑවේ මෙතන. මෙහෙම කියනකොට ලෝකෙම මිනිස්සු අපිට hina වෙන මුං වාගේ මොඩියෝ ටිකක් කියලා. මේව තේරුම් ගන්න ඕනි. සමහර උගත් සමහර කියන නෑ දොස්තර මහතුරුච්චනමනේ ඉංජිනේරු මහතුරුච්චන. දොස්තර මහත්තයා ලෙඩ බලන්න දක්ෂ වුණාට බණ ගැන දන්නේ නෑ, ඉතිහාසය දන්නේ නෑ, ආ ඉංජිනේරු මහතුරු ඕවා දන්නේ නෑ. සමහරට උගත් අය ඇති විභාග තනතුරු දරුවයි කියලා ඒවට ගියයි කියලා සමහර මහාචාර්යවරුච්චනවල. ඉතින් මහාචාර්යයාගේ විෂය වෙනයි. එයා ඒ කියන්නේ සමහර දැන උගත් ඇත්තොත් ඒවට යනවා සමහරට විචාර බුද්ධියකින් තොරව. ඒ දත් ඔය වගේ තමයි. ඒ දත් ඔය වගේ රැල්ලට යන ඇත්තු හිටියා. දෙවිදත්තර හාමුදුරුවොත් එක්ක රැල්ලට ගියා. වෙජිටේරියන් රැල්ලක්. වෙජිටේරියන් කිව්වම එළවලුයි බතුයි කන ඇත්තු. අදත් ඉන්නවනේ සමහර හිතන එක නිකන් පැෂන් එකක් වගේනේ. සමහරු මං වෙජිටේරියන් කමක් නෑ ඒක හොඳයි. එළවලුයි බතුයි කන කොච්චර හොඳද. හැබැයි ඒක ඒක අරගෙන අනිත් එක්කනට අපහාස කරන්න යොදා ගන්නවනේ ඒක හොඳ නෑ.
මන් දකින්න සමහර රූප වාණී නාලිකාවල සමහරලාට සාකච්ඡා තියෙනවා සමහර අය හරක්ට පුදුම තරම් ආදරේ අනේ අහිංසක හරක් කියලා හරකට ආදරෙන් කතා කරනවා අනේ හරක් මස් කන ජඩියෝ කියලා කන මිනිසුන්ට ඊර්ෂ්‍යා කරනවනේ මිනිස්යන්ට කරුණාවනේ හරකට කරුණාවයි එහෙම නෙවෙයි මිනිස්යාදී කනවනම් ඒ කන මිනිස්යා වැරදි කියලා ඒ මිනිස්යාට ඊර්ෂ්‍යා කරන්න තරහ ගන්න එපා එතකොට කරුණාව තියෙන්න ඕනේ කන මස් කන මිනිස්යාටත් කරුණාව තියෙන්න ඕනේ මැරෙන හරකටත් කරුණාව තියෙන්න. එදා දෙවිදත්තර හාමුදුරු අල්ලගත්ත කාරණා පහක් භික්ෂුන් වහන්සේ දිවිහිමියෙන් පාංශුකූලික විය යුතුයි. දිවිහිමියෙන් පිණ්ඩපාතික විය යුතුයි. දිවිහිමියෙන් රුක්මූලික විය යුතුයි. දිවිහිමියෙන් මස් මාංශයෙන් වැළකී යුතුයි. ඔහුම ඉදිරිපත් කරා පංචවරයක්. දැන් අපි හිතන්නකෝ අදත් එකග වෙන්න පුළුවන්ද කියලා. අද බුදුහාමුදුර මොකද ඒ වෙලාවේ දේශනා කළේ කැමැති හාමුදුර නමක් වළඳපුවාවේ අකමැති නම් වළඳන්නේ නැතුව හිටපුවාවේ ඒවා අදත් එකඟ වෙන්න බෑ අදත් සමාජී ලෝකික කොටස් දෙකකට තර්ක කරනවා බුදුහාමුදුර ඒ නිසා ඒ එකකටවත් පින්ඩපාතික වෙන්න හරි රුක්මූලික වෙන්න හරි පාංශුකූලික වෙන්න හරි එතකොට අපි කියන්නේ වෙජිටේරියන් වෙන්න කියලානේ කියන්නේ එතකොට එළවලු බත් වළඳන එක විතරක් කරන්න හරි බුදුහාමුදුර අන්තගාමී වුණේ නෑ පින්වත්නි උන්වහන්සේ මතක් කළා කැමැති කෙනෙක් මේවා රැකපුවාවේ අකමැති කෙනෙක් නොරක හිටපුවාවේ ඊට පස්සේ දෙවිදත්තර හාමුදුරු මොකද කළේ අරහන්දුර කව දැක්ක නේද බුදුහාමුදුරු ඒවට කැමැති අපි හොඳ යෝජනා ටිකක් ගෙනම මේකට කැමැති නෑ දැක්කනේ බුදුහාමුදුරු කරන වැඩි ඕවන්න දැක්කනේ කියලා මේ කට්ටිය එකතු කරගෙන හාමුදුරු 500 නමක් එකතු කරගෙන ගයා ශීර්ෂයට බුදුහාමුදුරන්ට විරුද්ධව ගියා විරුද්ධව ගිහිල්ලා දැන් වෙනමම දේවදත්ත නිකායක් හදාගත්තා දේවදත්ත පාර්ශයක් හදාගත්තා දැන් බලන්න දැන් මේක වෙලාවේ දැන් තාත්තා තාත්තට දැන් හුදුටුම කේන්ති කවුද සිදුහත් කුමාරයාත් එක්ක තමන් කියන්නේ තමන්ගේ බෑනා කියලා නෑකමට කියන්නේ බෑමනේ මාමා සුප්පබුද්ධ රජතුමා තරහෙන් පුපුරනවා මගේ පුතා එහෙම දුවට එලෙව්වා ඇත්තටම එලෙව්වා නෙමෙයි දෙවිදත්තර හාමුදුරු ගියේ වෙන් වෙලා තරහ වෙලා ඊට පස්සේ මගේ පුතාව එලෙව්වා කියලා තරහෙන් පුපුර පුපුර ඉන්නවා. ඔහොම තරහෙන් ඉන්න අතරේ මං හොඳ වැඩක් කරනවා පුතා බැන බැන ඉන්නවා. දුව තනි කරා පුතා තනි කරා කියලා තරහෙන් ඉන්න අතරේ පින්වත්නි බලන්නකෝ දැන් යසෝදරා දේවිය ඒ වෙනකොට මහාන වෙලා රහත් ternaryක් බවට පත් වෙලා. දුව සසරින් එතර වෙලා. හැබැයි දුවට මෙහෙම කළා දුව තනි කරා කියලා තරහ අල්ලගෙන පුපුර පුපුර හිටියේ කවුද මාමණ්ඩි අදත් මම මේ ආදරයෙන් කියන්නේ සමහර අම්මලා තාත්තලා ඉන්නව නැන්දලා මාමලා ඉන්නව සමහරලාට දුවගේ පුතාගේ වැරදි අල්ලගෙන අනේ පුපුර පුපුර අඬ අඬ දුක් වෙන්නේ කවුද වැඩි හිටියෝ කවදාවත් ඒ දේ කරගන්න එපා සමහර වෙලාවට නංගිට මගේ නංගිට මෙහෙම කළා කියලා අයියා යනවා අයියා පාඩ දාන්න. ගිහිල්ලා ගහලා සමහරට අයියා හිරේ. ඇයි? ඇයි නංගිගේ ප්‍රශ්නේ? ඒ දෙන්න හොඳ වෙනවා ටික කාලෙකින්. මාසිනට ගහන්න ගිහිල්ලා සමහරට අද ඕන තරම් කොල්ලෝ යඩේ කරගන්න නැද්ද බලන්නකෝ. නංගිට ආදරේ කිව්වා කියලා අයියා යනවා ගිහිල්ලා ගහන්න. ඉතින් ආදරේ කිව්වනම් ඒක සමගියෙන් සතුටින් විසඳගන්න ඕනේ වනේ. සමහරලාට ඒ වගේ ප්‍රශ්න තියෙනවා. සමහරලාට ගෑනු තමන්ගේ සහෝදරියකට මුණ හරි කිව්වා කියලා මෙයා ගිහිල්ලා රණ්ඩු කරනවා. ගහලා ඊට පස්සේ එයා හිරේ යනවා. සමහරලට ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගන්න එපා. තමන්ගේ කරගන්න ඕනේ ඥාතියෙක් නම්. හැබැයි ඒව පෞසිද්ධ කරගන්න තැනට නරක තැනට ගන්න එපා කියන බණ තමයි මේ ඔබට උදේ පාන්දර කියන්නේ. මොකද මන් දන්නවා අපි අම්මලා තාත්තලා සමහරු මාත් එක්ක කතා කර කරත් ඔවා කියනවා. අඬනවානේ හාමුදුරනේ අපේ දුවට අපේ බෑන වෙනස්කම් කරනවා. දුවත් එක කතා කළම නෑ හාමුදුරනේ එච්චර ප්‍රශ්නයක් නෑ කියනවා. දුවට ප්‍රශ්නයක් නෑ අම්මටයි ප්‍රශ්නේ. අම්මා ඒ අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ ඔළුවේ දාගෙන දුක් විඳින්න එපා. දැන් මේ සුප්පබුද්ධ රජතුමා කරගත්තේ ඒක අපායට යන්න පාර හදාගත්තේ ඕකමයි. ඊට පස්සේ පුපුර පුපුර ඉන්න වෙලාවේ පින්වත්නි බුදුහාමුදුරු නිග්‍රෝධාරාමේ වැඩ ඉන්නකොට දානකට ආරාධනාවක් හම්බුණා භික්ෂුන් වහන්සේලාට. හැබැයි දානෙට වඩින්න තියෙන්නේ සුප්පබුද්ධ රජතුමාගේ මාලිගාවේ ඉදිරි පිටින්. මාලිගාවේ ඉදිරි පිටින් වඩිනකොට මේක ආරංචි වුණා සුප්පබුද්ධ රජතුමාට. රජතුමා කල්පනා කළා අද මගේ ගේ ඉස්සරහින් යන්න දෙන්නේ නැහැ. එහෙම ඡණ්ඩී ඉන්නවනේ ගම්වල ඡණ්ඩී ඉන්න සමහරක්නේ
පොඩි කාලේ මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ හැම ළමයි ඔය රණ්ඩු කරන්න ගියාම කමන්න එන්නකෝ අපේ ගෙදර ළඟේ බලාගමු නේද ගෙදර ළඟින් යන්න දෙන්නේ එහෙම ඡන්ඩි ඉන්නවා අර බල්ල වගේනේ බල්ලොත් එහෙමනේ ඔය තිරිසන් ගතියක් තමයි බල්ලා තමන්ගේ ගෙදර ළඟ ඡන්ඩියා එතනින් එහාට ගියාම නොන්ඩි හොරි බයයි වෙන බල්ලෙක් හම්බුනාම බයේ නැට්ට පස්සේ ගහගෙන ගුලි ගැහිලා ඌ හොරි බය එතනින් දුරට ගියා හැබැයි ගෙදර ළඟට ආවම ඌ හරි ඡන්ඩියා තමන්ගේ ඒරියා එකේ ඒ වගේ දැන් මෙයා මේ මේ රජතුමත් සුප්පබුද්ධ රජතුමත් මොකද කළේ ඒ පාරයි කොටසේ බුදුහාමුදුරු වැඩිද්දින්කෝ මම යන්න දෙන්නේ පාරේ කියලා පාර වහන්න තීරණය කළා. වැට ගහලා නෙමෙයි පාරට වෙලා උන්වහන්සේ උදේ වරුවේ වඩිනකොට පාර පින්ඳ පාති වඩින වෙලාවේ මොකද කරේ යාළු කට්ටියකුත් එකතු කරගෙන පාරේ මැද ඔය කට්ටියගේ භාෂාවෙන් කියනවා නම් ෂෙට්ටුනා. ඉකෙන් ෂෙට්ටුනක්නේ බොණ්ඩෙනේ නේ බිස්කට් කන්න තේ බොණ්ඩ ෂෙට්ටුනවා කියලා කියන්නේ නේද? ඇත්තටම ෂෙට් වෙන්න පුළුවන් නේ කෑම කන්න ෂෙට් වෙන්න පුළුවන් නේ. තේ එකක් බොණ්ඩ ෂෙට් වෙන්න පුළුවන්. ඒව කියන්නේ අර බොනවට තමයි කියන්නේ ෂෙට් වෙනවා කියලා නේද? මේගොල්ලෝ ඔක්කොම බොණ්ඩ එකතු වුණා. රා කලෙකුත් තියාගෙන කට්ටියත් එක්ක පාරේ වාඩි වෙලා මේ බේබද්දු ටික බොණ්ඩ පටන් ගත්තා. මේ අය බිබී ඉන්නවා. බොන අතරේ පාර වහගෙන රජතුමානි ඉතින් රජතුමා පාර වහවම කවුරුත් ඉති මුකුත් කියන්නේ නේ. ඉන්න අතර දැන් බුදුහාමුදුර වඩිනකොට යාළුවන්ට කිව්වා යන්න දෙන්න එපා එකෙක්වත් හරස් කර. එහෙම ඉන්නවනේ ඡන්ඩි ඉන්නවා. අදත් ඉන්නවා. සමහරට පාරෙමේ ඉන්න අයින් කරගෙන යන්න ඕනි අනිත් අය. ඇයි බේබද්දු ලොක්ක වෙලා ඉන්නවනේ බලන්නකෝ ඒ කාලෙත් වැවවා කියනකොට මැවිලා පේනවා අර බේබදු රජා බේබද්දු ටික වට කරගෙන පාරෙ බිබීන. බුදුහාමුදුර වඩිනකොට බුදුහාමුදුරන්ට පාර හරස් කළා. බුදුහාමුදුර සිහිපත් කළා රජතුමනි බුදු කෙනෙකුට පාර වහන එක හොඳ නෑ අකුසලයක්. ආහා ඒවනේ බෑන වුණාට අදාළ නෑ ඕන්නම් කැලෙන් යන්න. නැත්තම් වෙන පාරකින් යන්න. මෙතනින් එහාට යනු බෑ. යන්න දුන්නේ නෑ. දැන් බුදුහාමුදුරු දෙවෙනි වතාවත් සිහිපත් කළා රජතුමනි අකුසල් රැස් කරගන්න එපා. අපිට පින්ඳපාතේ වඩින්න ඉඩ දෙන්න. නෑ 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 මෙතනින් එහා යනු නෑ. බේබද්ද ඉතින් වැනි වැනි කියන්නේ ඇති ලස්සනට නේද? වැවිලා පේනගෙන උට යන්න දුන්නේ බුදු ආඳුරන්ට. කිව්වා බෑන වුණාට කමක් නෑ ඒව නෑ. මගේ දුවට වෙනස්කම් කළා පුතාට වෙනස්කම් කළා දැන් ලොකු ගන් දාන්න එනවද? රණ්ඩු කළා. කොහොම හරි බුදු ආඳුරට ඒක රණ්ඩු කරන්නමයි බැලුවේ. යන්න දුන්නේම නේ. තුන්වෙනි වතාවත් බුදු ආඳුර ඉල්ලීමක් කළා මහරජතුමනි පාරෙන් අයින් වෙලා අපිට ඉඩ දෙන්න මේ පින්ඳ පාති වඩින එකට. තුන්වෙනි වතාවත් ඉල්ලීම කළාට පින්වත්නි ගණන් ගත්තේ නෑ. මතක තියාගන්න. බුදු කෙනෙකුට පාර වහනවා කියන එක මහ විශාල අකුසලයක්. බුදු කෙනෙක් එක් වතාවයි දෙවතාවයි තුන් වතාවයි ඉල්ලීමක් කරන්නේ එතනින් එහා ඉල්ලීමක් කරන්නේ. බුදුහාමුදුරු කැලෙන් වඩින්නෙත් නෑ. එදා බුදුහාමුදුරන්ට දානි වැලැක්කුවා. දානි නැති කළා. බුදුහාමුදුරු ආපස්සට හැරුණා. ආපස්සට හැරිලා යනකොට කට්ටියට හරි ජොලි හූ කිව්වා නේ අදත් එහෙමනේ මට මේක කියනකොට මතක් වෙනවා පව නොදන්න කම මේ පහුගිය කාලේ අපේ රටෙත් ඔය තිබුණනේ පොඩි අමුතු කාලයක් තිබුණනේ කැරලි කාලයක් තිබුණනේ සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලපු කාලේ අපේ පුතාලත් කොච්චර සමහර තැන්වල පව සිද්ධ කරගත්තද කියනවනම් මට මතකයි ඒ සමහරු පාරවල් වැහුව තැන් තැන්වල එක එක හේතු නිසා පෞද්ගලික හේතු නිසා සමහර පාරවල් වැහුවා. අපේ හාමුදුරු පිරිසක් මම දැක්ක මේ අන්තර්ජාලයේ දැකපු වීඩියෝවක් මම මේ කියන්නේ. ඒ අන්තර්ජාලයේ මම දැක්කා කොහේ හරි අපේ හාමුදුරන් වහන්සේලා නමක් අනේ ත්‍රිවිල් රතේකින් උන්වහන්සේලා දානෙට වඩිනකොට පාර හරස් කරගෙන ඉන්නව තරුණ පුතාල දුවල කට්ටියක්. ඊට පස්සේ හාමුදුරු කියනවා අපි මේ දානෙට වඩින්නේ. ඇයි හාමුදුරන්ට පයින් යන්න බැරිද කියලා අහනවා. අනේ උන්වහන්සේලා කිසිම කතාවක් නෑ. උන්වහන්සේලා කොච්චර දුර වඩින්න තියෙනවද කියලා දන්නේ නෑ. හැබැයි උන්වහන්සේලා අනේ අර ත්‍රිවිල් රථයෙන් බැහැලා අර කොටයක් දාලා තිබුණ කොටේ උඩින් එහාට මාරු වෙලා වඩිනකොට අර කොල්ල කෙල්ල ටික හූ කියනවා. හරි ජොලියයි හාමුදුරුව දිනි යවවා. පව දන්නේ නැතිකම විපාක දන්නේ නැතිකම. ඒ වගේ මන් දැක්ක තවත් සමහර වෙලාවට තරී දුක හිතන දේවල් වුණ අපේ මිනිස්සු කොච්චර පව්කාරද කියලා හිතනවා. අර තව අම්ම කෙනෙකුයි තාත්ත කෙනෙකුයි මෝටර් සයිකල් එකකින් ඇවිල්ලා යන්න හදනකොට කියනවා මෙතනින් එහාට යන්න දෙන්නේ නැහැ පාර වහලා කියනවා. අනේ
දුව ඉස්පිරිතාලේ දුව බලන් යන්න අපට ඉඩ දෙන්න දෙන්නෙමනේ මෙතනින් ඉහට යනු බෑ අනේ අරේ අම්මා අඬාගෙන ආපහු හැරිලා කොහෙන් යන්න ගියාද දන්නේ ඒ වගේ කොච්චර පෞකාරකම් සිද්ධ කරගත්ත මම මේ උදාහරණ ඔබට කිව්වේ අනාගතයේදීවත් ඔබ තේරුම් ගන්න මොන ප්‍රශ්න තිබුණත් රටේ ඒව උද්ඝෝෂණය කරපියව පාරවල් අහපියව හොඳද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් නෑ පෞද්ගලිකව හැබැයි ධර්මානුකූලව ඒ රැස් කරගන්න අකුසලය ඔබට සංසාරේ කොච්චර ගෙවන්න වේවිද කියලා ඔබ දන්නේ එතකොට අර ස්වාමින් වහන්සේලා දානට වඩින හාමුදුරන්ට පාර වැහුවයි කියන පාපය ඔබ ඒ කරගත්ත අකුසලය ඒ දුවල පුතාලාට මං හිතන්නේ ආත්ම ගානක් විඳින්න වේවි ඒ නිසා තේරුම් ගන්න ස්වාමින් වහන්සේ නමක් හෝ වැඩිහිටි කවුරු හරි සිල්වත් කෙනෙක් ගුණවත් කෙනෙක් ඒ තැනැත්තාගේ සිල්වත්කම් ගුණවත්කම් වැඩි වෙන තරමට පව වැඩි ඒකයි මම මේ කරුණාවෙන්මයි මේ කියලා දෙන්නේ ඒ හින්දා ඔබට එදා මම මේ කියන්නේ එදා සුප්පබුද්ධ රජතුමා මොකද වුනේ යනකොට කට්ටියත් එක්ක හූ කිව්වා හිනහු නැයි බුදුහාමුදුර ආපස්සට හැරුණා හැබැයි බුදුහාමුදුර සිනහ පහල කළා බුදුහාමුදුර සිනහ පහල කළේ හනි මේ රැස් කරගත්ත කුසලයක් ආනන්ද හාමුදුර අහන මොකද බුදුහාමුදුර නිහිනහ වෙන්නේ පිටිපස්සෙන් වඩින ආනන්ද හාමුදුරන්ට කොහොමද බුදුහාමුදුර හිනහ වෙන පැටි පේන්නේ බුදුහාමුදුර ලොකුට හිනහ වෙන්නේ බුදුහාමුදුර සිනහ පහල කරනකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ඔබ අහලා තියෙනවා සවනක් ඝන බුදු රැස් නීල පීත ලෝහිත ඕදාත මාංජිෂ්ඨ ප්‍රභාෂර කියන බුදු රැස් වලින් මේ දත් වලින් සුදු බුදු රැස් විහිදෙන්නේ අපි අර බෝධි පූජා තියෙනකොට කියන්නේ සුදු බුදු රැස් දහ රින් ලොව නහවා බුදුහාමුදුරෝ හොඳ බණ දෙසුවා කියන ඉතින් හොඳ බණ තමයි බුදුහාමුදුර කොහොමද දෙසන්නේ ඒතර සුදු බුදු රැස් එතකොට දත් වලින් විහිදෙන්නේ සුදු බුදු රැස් මේ සුදු බුදු රැස් දැක්කම ආනන්ද හාමුදුරුව අහනවා බුදුහාමුදුරනේ ඇයි සිනහ පහල කළේ එතකොට බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරන්ට කිව්වා ආනන්ද රජතුමා කරගත්තේ ලොකු පාපයක් ඒ පාපේ කොච්චර බරපතලද කියනවනම් ඔහු හත් දවසක් යනකොට හත් සතියක් යනකොට ඔහු පණ පිටින් අපායට ඇදගෙන යනවා පොළොව පලාගෙන අපායට ඇදගෙන යනවායි කිව්වා එතකොට මේක රාජපුරුෂයෙකුට ඇහුණා රජතුමා හිමීට කෙනෙක් යවුව බලන්න මොකද කියන්නේ කියලා බලන්න බුදුහාමුදුර මොකද කියන්නේ කියන බලන්න පස්සේ යවුවා දැන් අදත් එහෙමනේ සමහර ඇත්ත චණ්ඩි ඊට පස්සේ බලන ඔත්තු බලන්න ඔත්තු බලන්න යවුවා ඔත්තු බලන්න යාම නිකා මේ කාරංචිලි දුගෙන කියලා කිව්වා රජතුමිනි සතියක් ඇතුළත මේ පොළොව පලාගෙන යනවා කිව්වා රජතුමාගේ සූරු හිඳෙන්න ඇති බය වුණානේ ඇයි බුදුහාමුදුරු කියපු දෙයක් කවදාවත් වැරදිලා නැහැ බුදුහාමුදුරු බෑන තමයි කිව්වොත් කිව්වා පණ පිටින් අපායට යදගෙන යනවා කියන්නේ හැබැයි බයයි හැබැයි බයයි හැබැයි මේක බොරු කරන්නත් ඕනි මාන්නෙකුත් තියෙනවා අය කිව්වට ඒව කොහෙද මාත් එක්ක එයිද වෙරිත් පිටනේ එතකොට මාත් එක්ක කොහෙද එව්ව කරන්නේ හැබැයි පොඩි බයකුත් තියෙනවා එතකොට පොළොව පලාගෙන ඇදගෙන යන්නේ පොළවේ හිටියොත්නේ උඩ හිටියොත් කොහමද ඇදගෙන යන්නේ කියලා එවලම ගියා රජමාලිගාවට රජමාලිගාවට ගිහිල්ලා ආරක්ෂක බටයෝ කැඳෙව්වා ඒ කාලෙත් හිටිය ත්‍රිවිධ හමුදාව කියන්නේ අද වගේ නෙමෙයි ඒ කාලෙත් සිව් රඟ සෙනග හිටියා ඊට පස්සේ ආරක්ෂක බලයනි ගෙන්නලා තිව්ව හදිසි රැස්වීමක් අද වචනින් කියන රැස්වීමක් තිව්වා කිව්වා රාජතුමාට තිබුණ තට්ටු හතේ ගොඩනැගිල්ලක් හත්වෙනි තට්ටුවට මෙ ගියා හත්වෙනි තට්ටුවට ගිහිල්ලා කිව්වා සතියකට හරියන්න කෑම් බීන් සියල්ල මේ උඩට ගේන්න ඕනි සියලුම පහසුකම් සතියක් යනකම් උඩ හැම දොරකටම හැම තට්ටුවකම දොරට අනිවාර්යෙන් පැය 24 රැකවලුන් දෙන්න ගානේ දාන්න ඕනි කිසිම කෙනෙකුට යන්නත් බෑ එන්නත් බෑ දොරවල් සතියක් යනකම් වහලා තියන්න ඕනි මම ආවත් දොර අරිනු බෑ ඔන්න නීතියක් දැම්ම මම ආවත් දොර අරින්න බෑ එතකොට තට්ටු හතේම හිතන්නකෝ 14 දෙනෙක් පැය 24 මුර කරනවා එතකොට රජතුමා හත්වෙනි තට්ටුවේ උඩට ගිහිල්ලා හත්වෙනි තට්ටුවේ මුදුනට වෙලා සතියක් තිස්සේ කෑම කමින් කකා බිබී ඉන්නවා. ඔහොම ඉන්න අතරේ කොහොම හරි පින්වත්නි මොකද වෙන්නේ? දවස් 7 ගෙවිලා ගියා. පළවෙනි දවසේ ගියා සතුටුයි. දෙවෙනි දවසේ ගියා සතුටුයි. තුන්වෙනි දවසේ ගියා සතුටුයි. හතර ගියා, පහ ගියා, හය ගියා. හත්වෙනි දවසත් ආවා. හත්වෙනි දවසත් ආවම හත්වෙනි දවස දැන් යනවා දැන් රජතුමාට හරි සන්තෝෂ දැන් හයකුත් ගියා තාම දැන් හත්වෙනි දවස ආවේ නැහැ
දැන් හත්වෙනි දවසේනේ දැන් වැඩේ වෙනවා කිව්වේ අද පන්න ගත්තනම් හරියටම හරි. එහෙනම් අද දවස පන්නන එක තමයි වැඩේ. ඒක කරගන්නේ කොහොමද කියලා ඉන්නවා. ඒ දාද නම් ඉන්නවා කොහොම හරි අද පන්න ගත්තොත් බුදුහාඳුරු කීපයක වරු වෙනවා කියලා ඔහු සතුටින් ඉන්නවා. හැබැයි ওই ඉන්න අතරේ මහා ගෝසාවක් ඇහෙනවා. ගෝසාවක් ඇහෙන හින්දා රජතුමා ජනලෙන් බැලුවා ඔළුව දාලා මොකද කියලා. බැලින්නම් මොකද පින්වත්නි යට රජතුමාගේ අශ්වයා කලබල වෙලා අශ්වයා කුපිත වෙලා පයින් ගහනවා මිනිසුන්ට එහෙ දඟලනවා මෙහෙ දඟලනවා. රජතුමාගේ අශ්වයා කිසි කෙනෙකුට මෙල්ල කරන්න බෑ. මෙල්ල කරන්න පුළුවන් රජතුමාට විතරමයි. දැන් බලා ඉන්නවා රජතුමාට කේන්තිය බෑයි ඔරෙහි දුවනවා මෙහෙ දුවනවා මිනිස්සු වැටෙනවා තුවාල වෙනවා පයින් ගහනවා කිසි කෙනෙකුට මෙල්ල කරගන්න බෑනේ. දැන් කේන්ති ගිහිල්ලා දැන් බුදුහාමුදුරු කියප එක මතක නෑ. ඉන්නේ කොහෙද කියන එක මතක නෑ. එකපාරම කේන්ති ගිහිල්ලා යනවා දොර ළඟට. දොර ළඟට යනකොට පින්වත්නි පව කොච්චර බලවත්ද කියනවනම් පව කොච්චර අර අකුසල කර්මයේ බලවත්ද කියනවනම් අර දැන් මුරකාරයන්ට කිව්වනේ දොරවල් වහගෙන ඉන්න යන්න දෙන්න එපා කියලා. අනේ මුරකාරයෝ බැලුවා දැන් මේ මහා කලබලයක් නේ යට මහා යුද්ධයක්. ඉතින් මොකද කරන්නේ අර මුරකාරයෝ අත් දෙකෙන් අල්ලලා පල්ලෙහැට දැම්මයි කියනවා. ඊළඟට ඉක්මනට යන්න අවසානේ අනේ අර තට්ටුවෙන් තට්ටුව තට්ටුවෙන් තට්ටුවට පල්ලෙහැට ආවා. හත්වෙනි තට්ටුවට බැහැලා බිම අඩියේ තියෙනවස් සමගම පොළව පලාගෙන මහා ගිනි ජාලාවක් මතුවෙනවා. මහා ගිනි ජාලාවක් මතුවෙනවා. පණ පිටින්ම ඇදගෙන ගියා පොළව යට. එතකොට අජාසත් මේ බිම්බිසාර රජතුමා අජාසත් රජතුමා වාගේ රජවරු අතර බලන්නකො සමහර රජවරු කොසෝ රජතුමා හිටියා සුද්ධෝදන රජතුමා හිටියා. රජවරු කොච්චර හිටියද ධර්මය අහලා සැනසුණා. හැබැයි ඒ රජවරු අතර සුප්‍රබුද්ධ රජතුමා මාම වෙලා ඥාතියෙක් වෙලා මොකද වුනේ ඔහු අවසානයේ අපායට ඇදගෙන ගියා. දැන් මේ කතාව කියනකොට සමහරු කියන හිතන්න පුළුවන් බොරුද කෝද එහෙම පණ පිටින් අදාගෙන පොළව යට කොහෙද ගින්දර. දැන් අද සමහරුවත් කතා කරනවා ඔබ දන්නව පොළව යටනේ ගින්දර තියෙන හිටපු ගමන් ගිනි කඳු මතුවෙන්නේ කොහොමද? අදත් හිතාගන්නකො ගිනි කඳු. දැන් සමහරලාට ලංකාවේ තියෙන උණු වතුර වලින් තියෙනවා. උණු වතුර වලින් කවුද යට පොළව යට ලිපපත්තු කරාද? හීටර් ගැහුවද? සමහරලාට සමහර තැන්වල නටන වතුර එනවා. කොහොමද එහෙම එන්නේ? අර පවුගේ දවස්වල අපි දැක්කා වැවක් වටේම වැවේ වතුර සීතලයි මැදින් එන උණු වතුර ලිඳක් තියෙන උණු වතුර එනවා. කොහොමද වෙන්නේ? හරි පුදුමයි. ඔය ත්‍රිකුණාමලයේ ඇඹිලි පිටි අපි ලංකාවෙත් බලන්න පුළුවන්නේ උණු වතුර එනවා. එතකොට එහෙම එනවනම් බලන්නකො එතකොට ඒ දත්තේ පව විපාක දුන්නා. අපිත් කර්ම වලින් මිදෙන්න ඕනේ. හොඳට සිහියට ගන්න පව විපාක දෙනවා. එදා බුදුහාමුදුරු දේශනා කළා වගේ අපිට කර්ම විපාක වලින් නිදහස් වෙලා නිවෙනින් සැනසෙන්නට යන ගමනට මේ ධර්ම දේශනාවත් උපකාරයක් වේවා කියන චේතනාව ඇති කරගන්න. ඉතින් දෙවියන්ටත් මේ පින් අත් වේවා, ඥාතීන්ටත් මේ පින් අත් වේවා. බණ ඇසු ඔබට සසර දුකින් එතරව නිවෙනින් සැනසෙන්නට මේ ධර්ම දේශනාවත් පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු තං සදාති. කර්මයේ බලවත්කම කර්මයේ විපාක පිළිබඳ අපට මනමින් වටහාගත ආකාරයේ උදාහරණ සපෙමින් ඒ මනමින් ධර්මදේශනේ සිදු කළ අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අපි নমස්කාරය පුද කරමු. මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ රත්මලාන පුරාණ විහාරය බුත්තල හත්පුරව පුරාණ විහාරය යන උභය විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අවසරයි අපේ කොටනළුවේ පුණ්‍යානන්ද හාමුදුරුවන්ට নমස්කාර පූර්වක ස්තුතියම පිරිනමනවා. ඉතින් ප්‍රේක්ෂක හිතවතුනි හිතවතුනි ලබන බදාදා උදේ 7ට කර්ම සංකල්පයේ තවත් බොහෝ දෑ කතා කළ යුතු තිබෙනවා. ඉතින් කර්ම සංකල්පයේ තවත් ඉසව්වකට ඔබෝගෙන යන්නට උන්වහන්සේ සූදානම් සිටිනවා. එනිසා ඒ ධර්ම දේශනේ සමග එක්වන්නටයි ආරාධනා කරමින් හෙට උදේ 7ට යලි සාර සංකල්ප වැඩසටහන සමග එකතු වන්නටත් ආරාධනා කරමින් අද අපි මේ වැඩසටහන සමාප්ත කරනවා. ඔබට තෙරුවන් සරණයි.
चरण नाम लगे।